ඇයෙන් පැය පුවත් අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. කාගේත් බලාපොරොත්තු මල්පල ගන්වමින් පඩි වැඩි කෙරේ. වැඩි වුණු විදිහ මෙන්න. මේ දිනවල අපේ රටේ බොහෝ දෙනෙක් බලා සිටින කාරණයක් නම් තමන්ගේ වැටුප වැඩි කර ගැනීමට උත්සාහ කිරීමයි. ඒ අනුව පඩි වැඩි කර ගැනීමේ බලාපොරොත්තුව මල්පල ගන්වමින් එවැනි පඩි වැඩි කිරීමේ චක්‍රලේඛනයක් නිකුත් කර තිබේ. එය පහතින් දැක්වේ. පෞද්ගලික අංශයේ ජාතික අවම වේතන පනතට අදාළ 2021 අංක 16 දරන සංශෝධනය පිළිබඳ සේවා යෝජකයන් වෙත කෙරෙන කාරුණික දැනුම් දීමයි. 2016 අංක 3 දරන ජාතික අවම වේතන පනතේ 3.1 වගන්තයෙහි සඳහන් විධිවිධාන ප්‍රකාරව යම් කර්මාන්තයක හෝ සේවාවක නියුක්ත සියලුම සේවකයින් සඳහා ගෙවිය යුතු ජාතික අවම වේතනය මාසිකව රුපියල් 10,000ක් වූ අතර දෛනිකව රුපියල් 400කි. 2021 අගෝස්තු 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික අවම වේතනය මාසික රුපියල් 12,500ක්ද දෛනිකව රුපියල් 500ක්ද ලෙස සංශෝධනය කර 2021 අගෝස්තු මාස 20 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ දෙවැනි කොටසේ අතිරේකයේ වශයෙන් පළ කොට ඇත. ඉහතකී ජාතික අවම වේතනයට 2005 අංක 36 දරන අයවැය සහන දීමනාව සහ 2016 අංක 4 දරන අයවැය සහන දීමනාව ඇතුළත් විය යුතු අතර වැටුප ගණනය කළ යුතු ආකාරය පහත දැක්වේ. අදාළ පනත සංශෝධිත ජාතික අවම වේතනය මාසික වැටුප 12,500යි දෛනික වැටුප රුපියල් 500යි. 2005 අයවැය දීමනාව මාසික වැටුප රුපියල් 1000යි දෛනික වැටුප රුපියල් 40යි. 2016 අයවැය සහන දීමනාව මාසික වැටුප රුපියල් 2500යි දෛනික වැටුප රුපියල් 100යි. ඒ අනුව අදාළ පනත් වලට අනුව මුළු වැටුප මාසිකව ලැබිය යුත්තේ රුපියල් 16,000ක් වන අතර එය දෛනිකව රුපියල් 640ක් ලෙස ගණන් බලා ඇත. නීතිඥ බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති කම්කරු කොමසාරිස් ජෙනරාල් කම්කරු දෙපාර්තමේන්තුව කම්කරු මහලේකම් කාර්යාලයේ කොළඹ 5.